ගිහිල් අන්තිමට සමරලාට කියන්නේ අන්ති බේරගන්නත් බෑ අන්තිමට වෛද්‍යවරයට තමයි ප්‍රශ්නයන්නේ මේ කියනතු තිකසා මේ වගේ දේවල් තියෙන මේක ප්‍රජනන පද්ධතියම විතරක් නෙවෙයි මේක වෙන රෝග තියෙන ඒකෙත් ඇතර කෙනා මම සරුභාවයට යනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ මේක. ඒතර ඒක නිසා මේක ලොකු කතන්දරයක් මේ වත්සරුභාවය. ඉතින් ඒක නිසා තමාට මේක ඇත්තම කතන්දරයක් වත් තමාටම මේක තේරෙනවා. තමාට තියෙන මේ ප්‍රශ්න තියෙනවා. තමාට තේරෙන්නේ නැත්නම් තමයි මං කියවර මාස 3ද 6ද වෘතුද කියන එක යන්නේ. ඒත් අපි ඒක සරලව ගත්තාම වත්සරුභාවය දැන් ඔක ගොඩක් කට්ටිය අහනවා. එක එක ගැටලු වත්සරුභාවය දැන් පුරුෂ පාර්ශ්වෙන් සමහරලාට ඉන්නවා. අපි කියමු දැන් හමුදාවේ අපි ගෞරව කරන්න ඕනේ. අපි දැන් කිසි ගැටලුවක් නැතු ඉන්නේ කට්ටිය හින්දා මේ ඒගොල්ලන්ගේ මේ යුද්ධයේදී ඇතිවෙච්ච ව්‍යාකූල අපිගේ අපි සරල බෝම්බවල කොටස් වැදිලා මේ ප්‍රජනනවය තුවාල වෙලා ඩැමේජ් වෙලා සමහරලාට කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙලා ඒගොල්ලන්ගේ අබ්බගත වෙලා ඇති මේ කට්ටියටත් දරුවන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි වැදගත්. ඒ කට්ටිය දන්නවා මෙහෙම දෙන වෛද්‍යවරේ හම්බුනේ. ඒකේ අනිත් පැත්ත අපි කාන්තා පාර්ශ්වයේ තියෙන කාන්තා පාර්ශ්වයට විවිධාකාර ගැටලු ලොකු ඔපරේෂන් කරන ගෙඩි අයලා ඔපරේෂන් කරලා තියෙන පුළුවන් විවාහ වෙන ඉස්සෙල්ලා සමහර අය ඉන්නවා පීඩිත සාම ඉවසන්න බැරි කැක්කුම් එන අයින්ද මේ කට්ටිය පොඩ්ඩක් ඇලර්ට් වෙන්න ඕනේ. මේ අපිට මේක ආවේ මේ සරල දෙයක් ඉන්නද නැත්නම් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් හරි PID හරි වෙන මොකක් හරි ඇඩිනොමයිස් වෙන මොකක් හරි හේතුවක් ඉන්නද මේක ඒක නිසා තමයි දැන් ඔබතුමා ඔහම මේ කතා කරද්දී මට මෙහෙම ප්‍රශ්නයක් අහන්නද දැන් අපේ සමාජයේ මේ වැඩි වශයෙන්ම අවධානය යොමු වෙන්නේ මේ කාන්තාව ප්‍රවේශම් කරගන්න. දැන් මේ ගැමි සමාජයේ තියෙන මේ දෙයක් තමයි දැන් ගොඩක් වෙලාවට අම්මලා ආච්චිලා මේ තරුණ දරුවන්ට බයිසිකල් පදින්න දෙන්නේ නැහැ, ක්‍රීඩා කටයුතු වලේ දෙන්න දෙන්නේ නැහැ, විවිධ ක්‍රියාකාරකම් මේ වලට උන් නැඹුරුතාවයක් දක්වනවට අකමැති. මේ යම් කාලයකදී විවාහ වුණාට පස්සේ මේ දරුවන්ගේ ගැටලුවක් දරුවන් ලැබීමේ ගැටලුවක් එනවද කියලා. මේ මේකේ සත්‍ය සත්‍යතාවයේ සාමාන්‍ය මේ කොහොමද වෛද්‍යතුමනි ඔබතුමා දකින්නේ? ඔව් මෙහෙමයි. ඒක මම හිතන්නේ පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඒ ඔය බයිසිකල් පදින්න දෙන්නේ නැත්තේ, දුවන්න දෙන්නේ නැත්තේ, ඒ කාන්තාවකට දෙන්නේ නැත්තේ මේ දරුවන් ලැබීමට වඩා දැන් ඉස්සරින්දන් තියෙනවනේ පැවතිය මේ කන්‍යා භාවය සහ කන්‍යා පටලය කියන කතන්දර. ඒතර එක බෑ මත්සරු භාවයට අයිති වෙන කතන්දරයක් නෙවෙයි ඒතර බැහුවේ. ඒතර ඒකට හානියක් වෙයිද? මේ ඒකෙන් මේ අපි දැන් කතා කරන්නේ නැති මාත්‍රක මේ වගේ දුවනකොට බයිසිකල් පදිනකොට මේ උසකින් පනිනකොට මෙහෙම වෙයිද? නමුත් 99.9%ක්ම අවස්ථාවලදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් කාන්තාවක් එහෙම දෙයක් ඇදුණා, පොඩි ගෑණු ළමෙක් එහෙම දෙයක් ඇදුණා කියලා එහෙම වෙන්නේ නැහැ. නමුත් ලොකු ඩැමේජ් එකක් වුණොත් අපි කියමු කවුරු හරි කෙනෙක් බයිසිකලේ යනකොට වැටිලා ඒ මොකක් හරි බයිසිකලේ තියෙන යකඩ පොල්ලක් එයාගේ යෝනි මාර්ගය හරහා වැදුනොත්, එහෙනම් බයිසිකලේ වැදුනොත් සමහර කට්ටිය ඇවිල්ලා තියෙනවා මම දැකලා තියෙනවා පුට්ටුවේ වාඩි වෙනවා, පුට්ටුව කඩාගෙන වැටිලා පුට්ටුවේ පොල්ලක් ගිහිල්ලා යෝනි මාර්ගය හරහා ගිහිල්ලා දැමෙන්න. අර ඒ වගේ දෙයක් වුණොත් ඇර නැතුව මේ එදිනෙදා කරන සාමාන්‍ය ක්‍රීඩා කරාට දිවුවා කියලා ගහකින් නැගලා උඩින් පැන්න කියලා ඒ පොඩි ගෑල්ලා මේක එහෙම එයාගේ ඒ කන්‍යා පටලයට හානි වෙන්නේ නැහැ. සහ කියනවනේ හැමෝටම අනිත් එක දැනගන්න ඕනේ මේ සමාජයේ මේ හැමෝටම කන්‍යා පටල නැහැ අනිත් එක. ඒකෙන් දැන් බලාපොරොත්තු වෙනවා මම මේ හැමෝටම කන්‍යා පටල. ඒක චාරිත්‍රාක් විදිහට. එහෙමනේ දැනගන්න ඕනේ මේක 100ට 60කට 70කට විතරයි මේ කන්‍යා පටල තියෙන්නේ. 120කට 30කට කාන්තාවන් කන්‍යා පටල නැහැ. සමහර අය කන්‍යා පටලේ ඝනකමයි. ඝනකම නිසා එකෙන් ලීඩ් වෙන්නේ නැහැ. සමහර අය උපතින් නැති අය ඉන්න. සමහර අය කන්‍යා පටල වර්ග 12ක් විතර තියෙන එක වර්ග එකෙන් වර්ග කීපයක් විතරයි ලීඩ් වෙන්නේ. සමහර අය ලීඩ් වෙන්නේ නැති මේ වගේ මේක ලොකු මේකක්. ඒතර ඒක මේ මේක සමාජය දැනගන්න. කියන්නේ මේ වගේ ඒ වගේ පරණ දේවල්, ඒකේ අනවශ්‍ය දේවල්, පුහු දේවල් අපි මන්නම් කියන්නේ ඒවා කල්පනා කරන්න තොඳ නැහැ. ඒවා සමාජයෙන් බැහැර කරලා දාන්න ඕනේ. ඒතරේ කිව්ව වගේ මේක දුවන එකයි ඒවත් එක්ක මේක සම්බන්ධයක් නැහැ මත්සරු භාවය. විය හැකි දෙයක් තමයි පොඩි කාලේ මේ ගෑන් ළමයි සමහරට කරන දේ තමයි දන්නේ නැතුව ඔය චූටි චූටි ගල් කැට ටික් බෝල් වගේ ද යෝනි මාර්ගයට ඇතුල් කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ අවස්ථාවල සමහරට විස බීජ කියොත් එහෙම අන්න ඒ විස බීජ නිසා පොඩි කාලේ ඉඳන් මේ පැලෝපේ නාලවල අවිහිරතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් එහෙම ලොකු කාලෙදී බබෙක් හදන්න ගියාම ගැටලුවක් එනවා. ඒ වගේ දේවල් අර මොකක් හරි ලොකු ආසාදයකින් නිතරම අම්මලා මේ ළමයිව පිරිසුදුව තියන්න ඕනේ. ඉතින් මොකද හදිස්සියත් ඒ ආසාදනයක් චුටි කාලේ හැදිලා ඒ හරහා මොකක් හරි සබීජයක් ගිහිල්ලා සහ හොඳ පුරුදු කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට කොහොමද ඉන්නේ? මල පහ කරාම කොයි පැත්තද වතුර දාලා හොදන්නේ? ඉස්සරහට පිට මේ මොකද මේව හරි වැදගත්. මේ විසබීජ යන්න පුළුවන් පැති තියෙනවා. ඒක නිසා මේවා කියලා දෙනවා නේ අම්මලා. කියලා දෙලා ඒ වගේ දේවල් වලින් තමයි පරිස්සම් කරන්න නැතුව මේ
බයිසිකල් පදිනවද ඒ වගේ දේවල් එච්චර අදාළ නැහැ. ඒක නිසා ඒක මද ස්වභාවය නෙවෙයි අපි නමුත් අර අපි මේ සමාජයේ තියෙන සිරිත්විරිත් සහ මුල් බැසගත් එක එක ආකල්ප මම හිතන්නේ දැන් ඒවා ගොඩක් නැහැ. මම හිතන්නේ දැන් ලෝකේව නැති වෙගෙන යන්නේ. නමුත් තාම අපිට අහන්න ලැබෙනවා ඒ වගේ පරණ අදහස් තියෙන අය තියෙනවා කියලා. නමුත් දැන් ඒ වගේ දේවල් නැහැ. මොකද ඒක ඇත්තට ඒක ඇත්තටම කැපගේම ඒ චාරිත්‍රය තේරුමක් නැහැ. මොකද ඔක එක පැත්තක් විතරක් චෙක් කළා දැන්නේ දෙපැත්තෙන් චෙක් කරන ක්‍රමයක් තියෙනවා. සරලව ඒකනේ ඔබතුමා ඔහම කියද්දී මට හිතුණා දැන් මේ සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න පරක් වුණාම මේ ඊවලගෙන් ස්වාමි පුරුෂයා සහ භාර්යාවගෙන් දෙන්නේ භාර්යාවට තමයි වැඩි වශයෙන් ඇඟිලි දික් කරන්නේ. තමන්ගේ නැන්දම්මා සහ පිරිමියාගේ පුරුෂයාගේ පාර්ශවයේ නැතයන් තමන්ගේ මව ඒ පාර්ශවයේ. එතකොට මේ ගැටලුව තිබිය හැක්කේ කාන්තාවන්ට විතරද පුරුෂයන්ට මේ ගැටලුව තියෙනවා කියලා කවුරුත් පිළිගන්න කැමතිත් නැහැ. ඒ ගැන මේ ඔබතුමාගේ අදහස. ඔව් දැන් අපි හැමදාම කතා කරන දැන් අපි හැමදාම කියන්නේ එකයි මත්සරභාවයේද අපි පර්සන්ටේජ් එක ගත්තාම සමාජයේ අපි බබාලා නැති කපල් 100ක් අරගෙන ඉවරලා ඒගොල්ලන්ගේ චෙක් කරලා බලුවා මේ 140ක් කාන්තාවන්ගේ ගැටලු හින්දා තමයි මේ මත්සරභාවයටපත් වෙන්නේ. මේ 140. ඉතින් 140 පුරුෂයන්ගේ තියෙන ගැටලු නිසා. ඒතර මේක දැන් 150යි 50යි හරියට. 120ක් ඉන්නවා කාන්තාවගේ පුරුෂයෙක් දෙගෙල්ලෝගෙම තියෙන ගැටලු හින්දා තමයි මත්සරභාවයට පත් ඇතර කාන්තාවගේ පමණක් පුරුෂයන්ගේ පමණක් 40 20ක් මේක දෙකලක්. එතකොට දැන් මේක පෙන්නලා තියෙනවා මේක 50 50 මේක කාටවත් ඇඟිලි දික් කරන්න බෑ මෙයාගේ මෙයයි කියලා හරියටම 50 50 දෙගොල්ලන්ගෙම මේකේ ගැටලු තියෙන ලෙස තමයි. නමුත් අපි පරීක්ෂණ කරාම අපිට තියෙනවා කාගේද හරියම ගැටලු කියලා. ඒ අදහස් දැන් ඔය තිබ්බා ඔය වගේ දේවල්. නමුත් ගම්බල තමයි ඇති. නමුත් දැන් දියුණු තාක්ෂණයේ කට්ටිය පොත් කියවනවා ඉන්ටර්නෙට් යනවා ඒවත් එක්ක මම හිතන්නේ ඒක ඒ දේ සම්පූර්ණ නැති වෙලා තියෙන්නේ. ඒක නිසා මේක 150යි පන දැන් නත් සහ මේක අලුත් සමීක්ෂණ කරලා පෙන්නලා තියෙනවා 2025 විතර එනකොට කාන්තාවන් 140 වෙලා පුරුෂ ප්‍රාර්ශය 60 දක්වා මේ ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන් කියලා. ඒකටත් හේතුව අපි කතා කරමු මොකද එහෙම වෙන්නේ කියලා. ඒතර ඒක නිසා මේක කොයි වෙලාවත් කාන්තා පාර්ශවයට පමණක්වත් පුරුෂ පාර්ශවයට පමණක්වත් දැන් ඉස්සර තියෙනවානේ වගේ ගැට සමහරට මේක දැනුත් අපිට තියෙන සමහරට පුරුෂයාගේ ප්‍රශ්න තිබ්බත් කාන්තා පාර්ශවය ඒක එළියට දන්නව නමුත් එළියට දාන්න කැමති නැහැ. මොකද ඒක ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට ටිකක් සමාජීය වශයෙන් හොඳ තරහ. මොකද තමට අම්මා හස්බන්ඩ්ගේ අම්මා වනිනවා ලේලිට දරුවෙක් නැහැ කියලා. නමුත් හස්බන්ඩ්ගේ තමයි මෙතන ගැටලුව තියෙන්නේ. නමුත් මේ කාන්තාවේ පවුලේ මොකක් හරි තියෙන බැඳීමක් නිසා මේක කොයි වෙලාවත් කියන්නේ නැහැ. නමුත් මේක බැනුම් අහා ඉන්නවා. නමුත් පුරුෂ පාර්ශවයේ තමයි ඇත්තටම ගැටලුව තියෙන්නේ. වගේ දේවල් තියෙනවා. අපිට වෙන ප්‍රතිකාර කරන්න නැහැත් එක බලුවාම මේ වගේ තියෙන තියෙන එක. ඉතින් මේවා ඉස්සරින් නම් එන දේවල් සමහර දේවල් ඉතින් ඒක මම දන්නේ ඊළඟ පරම්පරාවල් මම හිතනවා මේ වගේ දේවල් නැති වෙයි කියලා මේ පරම්පරාවල ඔයගේ ඒ වගේ ප්‍රශ්න තිබ්බට. ඉතින් අපි ආයි ගියොත් එහෙම දැන් මත්සරභාවේ අපි කතා කරාම හේතු සහද අපි ආවම හේතු මොනවද මේ මොනවද හේතු? එතකොට දැන් අපි නිතරම පොඩි පොඩි දේවල් කතා කරනවා. අපි විග්‍රහ කරලා කතා කරොත් මේ කාන්තාවගේ අපි පුරුෂයාගේ වෙනම කතා කරමු. අපි කාන්තාවගේ ගත්තාම කාන්තාවගේ ප්‍රජනන පද්ධතිය අති විශාල ප්‍රජනන පද්ධතිය පුරුෂයාට වඩා. මේක පටන් ගන්න මොළෙන් ප්‍රජනන පද්ධතිය අතර ප්‍රජනන පද්ධතිය මොළේ තද හයිපොතැලමස් ලිම්බික් සිස්ටම් කියලා ඇත්තේ නේද හයිපොතැලමස් ඊට පස්සේ පිටියුටරි ග්‍රන්ථිය ඊට පස්සේ පිටියුටරි ග්‍රන්ථිය හරහා එන හෝමෝන වැඩ කරනවා ඩිම්බ කෝෂය ඊට පස්සේ පැලෝපිනාල ගර්භාෂය යෝනි මාර්ගය ඊටමතර ඔකට වැදගත් වෙන තව ඇඟේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය වැදගත් වෙනවා ලිවර් එක කිඩ්නි මේවත් ඒවට එවෙන් තියෙන බලපෑම් තියෙනවා. ඉතින් මේ හැම ග්‍රන්ථියෙම මොකක් හරි ගැටලුවක් ආවොත් මේ බබෙක් හැදෙන්න එකට බලපාන්න පුළුවන්. ඉතින් සමහර කාන්තාව වෙන ඒගොල්ල මොළෙන් හෝමෝන ශාවය කරන එක අඩු ඉපතින් වෙන්න පුළුවන්. සමහර ඉපදුනට පස්සේ ඇති වෙච්ච හේතුවක් ඉඳ වෙන්න පුළුවන්. ඒගොල්ල හෝමෝන ශාවය වෙන එක අඩු. ඉතින් මොකද මේ මොළේ හේතුවක් ඉඳ තමයි එතකොට මේ රෝජන පද්ධතිය මොකද ගැටලුවක් නැහැ. එතකොට දැන් සමහර කාන්තාව ඉන්නවා ඒගොල්ලන්ට සුවඳ දැනෙන එක අඩු. එතකොට ඒක එච්චර කට්ටි හිතන්නේ. මේ සුවඳ දැනෙන එක අඩු කාන්තාවොන්ට මත්සරභාව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොළේ ඒ තැනකට යන නර්ව වේග තියෙන ප්‍රශ්නයක් වෙන තමයි ඒකත් එක්ක සම්බන්ධ වෙලා හෝමෝන ශාවීම් අඩු වීමක් කියලා ඒක වෙනම තියෙන සින්ඩ්‍රෝම්ස් ඒ වෙලා මේ කාන්තාවට දරුවෙක් හැදීමේ ඩිම්බ මෝරණ නැති වෙන්න පුළුවන් ප්‍රජනන පද්ධතිය හැදෙන්න නැති වෙන්න මේවා හරි පොඩි දේවල් මේ හොයාගත්තත් මේවට පිටින් හෝමෝන දීලා හදාගන්න පුළුවන් ඒ වගේ තියෙනවා සමහරట్లాට තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් තයිරොයිඩ් ග්‍රන්ථියේ මේ සරල දෙයක් සරල රුධිර පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන් දේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් නිසා තයිරොයිඩ් වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් කියලා ඒක නිසා මත්සරභාවයට පත් වෙන ප්‍රති මේ වගේ දේවල් ලේසියෙන් තමයි වකුගඩුවල ප්‍රශ්නයක් සමහර
කාන්තාව ඉන්නවා මත්සරු භාවයට හේතු මට හම්බ වෙලා තියෙන මත්සරු භාවයට හේතු හොයාගෙන යනකොට අන්තිමට වකුගඩුවේ පොලිසිස්ටික් කෙනෙක් වකුගඩුව දෙක නරක් වෙනවා. ඒ උපතින් ආපු ප්‍රශ්නයක් නිසා ඊට පස්සේ අපි යන්න වෙන පාරේ පස්සේ වකුගඩුව බද්ධ කරන පාරකට ගිහින් තමයි අපි කරා එක පාරක් බද්ධ කරලා ඊට පස්සේ කාන්තාව බබෙක් හම්බුණා. වකුගඩුව බද්ධ කිරීමෙන් පසුව නමුත් ඒ වගේ ඒ කියන්න ඕනේ සමහර විට මේ වකුගඩුව බද්ධ කරා පස්සේ දැන් මේ වෙලාවෙම කියන්න ඕනේ වකුගඩුව බද්ධ කරා පස්සේ බබෙක් හදන්න බැරි. ගොඩක් අයට වකුගඩුව නෑ පුළුවන්. දැන්ටත් හම්බෙලා දැන් බම්බලලා හම්බෙනවා. ඒ හම්බෙන ක්‍රම තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ප්‍රතිකාර තියෙනවා. එතකොට ආයම ඩිම්බ කෝෂය. දැන් ඩිම්බ කෝෂය ගත්තාම ප්‍රධානම දේ තමයි මේ ඩිම්බ මියරීම කියන එක. පොලිසිස්ටික් ඕවරින් ඩිසීස් හැමෝම ගොඩක් කට්ටිය කියන දන්නවා මේක පොලිසිස්ටික් කියන්නේ ඩිම්බ කෝෂල ඩිම්බ මේරීම සම්බන්ධ ගැටලුවක් වෙනවා. ඒක නැගේ හෝමෝන පද්ධතිය සහ විශේෂිත වූගේ පොඩි පොඩි එන්සයිම් තියෙන ඒවා තියෙන ගැටලුවක් පිරිමි හෝමෝනගේ වැඩිවීම නිසා සහ ඉන්සියුලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් සහ තවත් පොඩි 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 ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් රිසෙප්ටර් පොඩි චූටි හෝමෝන්ස් වල ප්‍රශ්න නිසා මේ ඩිම්බ මෝරණ එකේ ප්‍රශ්න සමහර අය ඉන්නවා මේ කොච්චර බෙහෙත් දුන්නත් සමහරලාට ඩිම්බ මෝරන්නේ නැහැ මේ කට්ටිය කොච්චර අපි බෙහෙත් දුන්නා. ඒතකොට ඒ කට්ටිය මක්පි කිව්වා වගේ දැන් ඇයිලා කියනවා ඩොක්ටර් මම මේ බේත ගත්තා මේ බේත ගත්තා ඒ දෙවෙනි දවසේ මේ බේත ගත්තා ඩිම්බ මේරුවේ නැහැ ඉන්ජෙක්ෂන් ගැව්වා මේරුවේ නැහැ. ඊට පස්සේ අපි ටික තැම්පත් කිරීම කරා. නමුත් ඒ කට්ටියට ඔය අපි කියන නලදරු තාක්ෂණයෙන් ඉතාම හොඳයි. මොකද ඒ කට්ටිය මේ නලදරු තාක්ෂණයෙන් දරුවෙක් හදා ගැනීම හැකියාව ඉතා වැඩි. මේ පොලිසිස්ටික් ඕවරෙන් ඩිසීස් කියන කට්ටියට මේ නලදරු තාක්ෂණය ඉතාම ගැළපෙන තාක්ෂණික ක්‍රමයක්. මොකද ඒගොල්ලන්ගේ අනාගතයටත් කලල හදලා තියාගන්න පුළුවන් සහ ඒගොල්ලන්ගේ සාමාන්‍ය ගර්භාෂ පිත්ති ඇත්තට හොඳයි මේ කට්ටියගේ දරුවෙක් තැම්පත් කිරීම සඳහා. පොලිසිස්ටික් ඕවරෙන් ඩිසීස් කියන්නේ ඉතාම හොඳ නලදරු තාක්ෂණ සඳහා යන්න සුසු ක්‍රමයක්. එතකොට පොලිසිස්ටික් ඕවරෙන් ඩිසීස් එක නම් නලදරු තාක්ෂණ යනවා සමහරට පොඩි ටැබ්ලට් එකක් බීලා ඇඟේ බර අඩු කරලා දැන් සමහරට එකම හේතුව කාන්තාවක් දරුවෙක් නොලැබෙන එකම හේතුව ස්ථූලභාවය. එතකොට එයාට බේත් කරන්න තියෙන එකට විතරයි. එතකොට එයාගේ බර දැන් තියෙන බරෙන් 10%ක් අඩු කරාම ඔටෝමැටිකලි එයාට දරුවෙක් ලැබෙනවා. ඒක නිසා මේක මේ තේරෙන දැන් ඩොක්ටර් ගාවට එන්නේ ඉස්සෙල්ලා බර අඩු කරගෙන ආවම ලේසි. දැන් ඩොක්ටර් ගාවට ඇවිල්ලා ඩොක්ටර්ට ඊට පස්සේ බර අඩු කරගන්න ඕක තිබ්බම වැඩේ තව කල් යනවා. එන්නේ ඉස්සෙල්ලාම ලැටිෂන් කෙනෙක් ගාවට ගිහිල්ලා තමගේ බර මේ ඉන්ටර්නෙට් හැමතැනම තියෙනවනේ. තියෙනකොට නැත්තම් ඇවිල්ලා තව මාස 6ක් අතක් යනවා. ඊට පස්සේ මාස 6 යනකොට එපත් වෙනවා. දැන් ඕන දෙයක් හැමෝම එන්නේ ආපු ගමන් ඩක්කල් කොහොමද දරුවෙක් හදාගන්නේ කියලා බලාගෙන ඉඳි. ඇවිල්ලා වෛද්‍යරයෙක්ව මාස 6ක් අතක් කරගෙන ඉඳලා බර අඩු කරනකොට දැන් අර එන වැඩේ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක කණ්ඩ දැන් හරියට ප්‍රශ්න කොට ඒක නිසා එනකොටම මේක බර ටිකක් අඩු කරගෙන සුසුමත් විවාහ වෙනකොටම බර හදාගන්න එක හොඳයි. හොඳයි වෛද්‍යතුමනි, අපි අද කතා බහ කරමින් ඉන්නේ මේ මදසරු භාවය පිළිබඳව සහ අපි දැන් කතා කරමින් හිටියේ මේ මදසරු භාවයට කාන්තාවන්ගේ හේතු මොනවද කොහොමද බලපාන්නේ කියන කාරණාව අපි සූදානම් මේ පිළිබඳව තවදුරටත් කතා කරන්නට. ඊට කලින් කෙටි විරාමයක් අරගෙන නැවතත් හමුවෙමු.